ඉතිහාස පළවෙනි වතාවට මෙච්චර ලාභයක් අපිට හම්බුනේ ලාභයක් හොයාගෙන අපි ඉස්සර ඇත්තටම අපිට හැම දැන් ඔය සමහරු අපිට අපිට මේ චෝදනා කරනවා චෝදනා කරන කට්ටිය ඒගොල්ලනුත් මෙතන ක්‍රීඩා මේකේ හිටියා ඒගොල්ලන් ඉන්න කාලේ අපේ ප්ලේයර්ස්ලාට පඩි ගෙව්වේ නැහැ අපේ වැඩ කරන කට්ටියට පඩි ගෙව්වේ නැහැ හැබැයි ඒගොල්ලන්ගේ ට්‍රීට්ස් ඔක්කොම ඒ ටික ඔක්කොම කිසි අඩුපාඩුවක් නැතුව ගියා අපි ඒක ඇත්තටම යන්න ඕන ඒවා තමයි ඒගොල්ලන් ගියේ ඒක අපි කියන්නේ ඒක වැරදි කියලා. හැබැයි හැමදාම ICC එකට යනවා ගිහිලා ICC එකට ගිහිල්ලා ICC එකෙන් ණයක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයිත් හම්බෙන්න තියෙන සල්ලි වලින් ණය ගෙවාගෙන යනවා. දැන් ICC එකෙන් අපෙන් අහනවා ඇයි මේ ඉස්සර වගේ ඔයගොල්ලන් ණය ඉල්ලන්නේ නැත්තේ? රයිට්? දැන් මොකද අපිට මිලියන් ඩොලර් 35කට වැඩිය නිව්සීලන්ත ඇත්තටම නිව්සීලන් ක්‍රිකට් බෝඩ් එකකටත් වැඩිය අපිට දැන් අපේ සර්ප්ලස් එක තියෙනවා. දැන් ඉනවුත් වෙනකොට අපි තව වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඒක අවුරුදු ගානක් තිබ්බේ අන්තිම අවුරුදු 4-5 ලොකු ප්ලෑන් එකක් දාගෙන මේවා ඉතුරු කරගෙන ආවා. ඒ අතරතුර අපි CSR ප්‍රොජෙක්ට් එක කියන්නේ කැන්සර් හොස්පිටල් එතකොට ළමා රෝහලට ඒ ඔක්කොටම ලක්ෂ 1000කට වැඩිය. ඒ කියන්නේ බිලියන් එකකටත් වැඩිය. බිලියන් 1.2 බිලියන් අපි සල්ලි දීලා තියෙනවා. CSR අපි තවත් දැන් ඉස්සරහට පොඩි ළමයිගේ හදවත් සැත්කම් වලට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේක අපි දීලා තියෙනවා රටේ මේක කියන්නේ සමාජ මේක සමාජයට උපකාරයක් වශයෙන් අපි මේක දීලා තිනවා. ඒ අතරතුර ක්‍රීඩා අරමුදලට අපේ ක්‍රීඩා අමාත්‍යාංශයට සල්ලි නැහැ කියලා අපි ක්‍රීඩා අරමුදලටත් මිලියන් 320ක් අපි දීලා තිනවා. ඉතින් ඒ අතරතුර ඒවත් අතර අපේ තව ආදායම 100 අපේ බිලියන් 35ක විතර අපේ මේ ලාභිකුත් අපිට මේකේ තියෙනවා. ඒ තව දැන් මේකේ මම සාරාංශය වශයෙන් කිව්වොත් අපේ TA TB ක්ලබ් එකකට වැඩි ලැබුණේ මිලියන් 15යි මිලියන් 20යි හම්බුනේ. දැන් අපි ඒක මිලියන් 35කට වැඩි කරා. TB එකට හම්බුනේ නැහැ මිලියන් TB එකට අපි මිලියන් 25ක් වෙනකම් වැඩි කරා TB එකට. එතකොට ගවර්නස් එකටත් අපි දැන් සල්ලි වැඩි කරනවා. ඒ වගේම විමෙන්ස් ක්‍රිකට් එක අපේ මෙන්ස් වගේම විමෙන්ස් ක්‍රිකට් එකට අපේ දැන් චමරිය අතපත්තු අපි දැම්මා ඒකලංව අපේ ඉන්න පිරිමි ක්‍රීඩකයන්ගේ මොනවාද වේතන වලට සමානව එයාව ඩොලර් වලින් පඩි වලට අපි වැඩි කරලා එයාව දාලා තියෙන්නේ ඒගොල්ලන්ට සමානව දැන්. ඒ වගේමයි අපි දැන් ඒගොල්ලන්ට ගෙවන පර්ඩියම් එක අපේ මෙන්ස් ක්‍රිකට් වලට ගෙවන පර්ඩියම් එකම තමයි ගෑනු ක්‍රිකට් එකටත් පර්ඩියම් ගෙවන්නේ අපි. ඒකටත් අපි ඩිසයිඩ් කරා. ඒ අතරතුර දැන් අපේ තව හුඟක් තව ටීම්ස් 12ක් අපි දානවා දැන් ලේඩිස් ටීම්ස්. මේ සැරේ ඉඳලා 10 ලේඩිස් ටීම්ස් ක්ලබ්ස් 10ක වෙනම ගස්සන. ඒකටත් අපි ෆන්ඩ් කරනවා. දැන් මේ සමහරු කියනවා අපි මේක ක්‍රිකට් වලට වියදම් කරලා නැහැ. අර කියලා එහෙම මේවා කියනවා. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකා ස්කූල් ක්‍රිකට් එකට මිලියන් 900කට වැඩිය අපි වේදන් කරලා තියෙනවා. ඕනම අපේ ළඟ තියෙනවා ග්‍රවුන්ඩ්ස් හදලා තියෙනවා. ළමයින්ට ඉස්කෝල 6 රුපියල් මිලියන් 600කට වැඩි විතර වටිනාකම් ක්‍රිකට් පහසුකම් සංවර්ධනය කරලා තියෙනවා. මේ 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 මේක පාසල් වල විතරයි. පාසල් 4424කට මිලියන් 71ක්. රයිට්? මේ මේවා ඔක්කොම අපේ මේවා ඉන්වෙස්ට්මන්ට් අපිට ළමයිව දැන් අපේ under 19 under 15 under 17 මේ ඔක්කොම වල ලොකු ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවා මේ මොකද අපිට එක කාලයක් සල්ලි නැතුව තිබ්බ මේවා කරන්න දැන් අපි ඇත්තටම මම බැලුවොත් අපි හොඳ උදාහරණයක් ගන්න ඕනේ ඉන්දියාව ඉන්දියාවට මේ වගේම ප්‍රශ්න තිබ්බ ඉස්සර දැන් ඉන්දියාවට ඒකලංගේ හොඳ ප්ලෑනින් ඉඳන් ඉන්දියාවට ඕන තරම් සල්ලි තියෙනවා අපි ඒ ලෙවල් එකට අපිට ඒ ලෙවල් එකට එන්න බැරුණාත් අනිත් රටවල් එක්ක අපි ඒ ගානට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඇත්තටම මේ ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. බංගලොත් කොමිටියක කරපු කට්ටිය මම කොමිටියකට ගන්න නෑ. මට කියන්න ඔබතුමා මට වැඩිය හොඳට දන්නවා ඇති. කලිදි ඒකලංගේ වැඩ කොච්චර කරලා තියෙනවද කියලා. හොඳ මේක අපිත් එක්ක එගෙන්ස් ඉන්න කෝල්ස් එක තියෙනවා. කෝල්ස් එකට මිලියන් 70ක් දීලා තියෙනවා ඒකලංගේ බිල්ඩින් එකට. ඒ ඔක්කොම දීලා තමයි අපි මේ 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 35 මිලියන් ඩොලර් සිතුරු කරලා තියෙන්නේ. දැන් අපි මේකටත් තව 2 බිලියන් විතර යනවා මේ 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 මේවා කරා අපි දැන් ඒක මේවා කරගෙන යනවා කොහොමද ඒක මේවා කරන්නේ මේක ඉන්ටර්නැෂනල් තත්ත්වයට ගේනවා රයිට් මොකද මේ 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 ලංකාවේ තව නැහැනේ ක්ලබ් එන්නේ එළියට ග්‍රවුන්ඩ් එකක ඉඩමක් ගන්න බෑ අපිට දැන් රයිට් අපිට කොච්චර ක්‍රිකට් දැන් ගම්පහ පැත්ත
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ඔය පැත්ත මේ පැත්තෙන් ගන්න බෑ එච්චර ගණන් දෙක අපිට තව ග්‍රවුන්ඩ්ස් අඩුම ගානේ තව ග්‍රවුන්ඩ්ස් 20ක්වත් ඕන මේ අnder 19 under 17 18 ඒ ඒ ටීම්ස් වලට ඕන ඒක තමයි මම කියන්නේ මේක මේ වියදම් කරලා තමයි අපි මෙච්චර මේ මේ ඉතුරු කරලා තියෙන්නේ දැන් ඉතින් මේක අපි අපි අපේ හිත උතුම් කිය අපේ තරගාකාරයට දෙන්න බෑනේ right අපි දන්න මිනිස්සුන්නේ අපි දෙන්න ඕන මේක කවුරු හරි ඇවිල්ලා දැන් මට ඇවිල්ලා කවුරු හරි එක්කෙනෙක් ඕගොල්ලන් ඇවිල්ලා කතා කරලා මෙහෙම අපිට යන්න ඕන අපි ඉතින් ඉවැලුවේට් කරනවා ඕගොල්ලන් හරි ඉවැලුවේට් කළා තමයි අපි කී දෙනෙක් යවලා තියෙනවද අපි මේ අපේ බෝඩ් එක ගන්න right ඕගොල්ලන් යවුවම කියන්නේ ආ මම දමින්ද යවුවොත් කියයි ආ දමින්ද දැන් අපි සල්ලි දීලා අරගෙන ගිය ලෝක තමයි ඒගොල්ලන් කියන්නේ right දැන් මම කියන්නේ එහෙම තමයි මේ මේ දැන් මේගොල්ලන් යන්නේ ඔයගොල්ලන් මේකට ඔයගොල්ලන් ජර්නලිස්ට්ලා right අපි යවන්නේ ජර්නලිස්ට්ලා අපිට නම් අනම්මන්න නැහැ අපිට හතර දෙනෙක් පස් දෙනෙක් එක ටුවර් එකකට යවන්න පුළුවන් කවති අපිට පුළුවන් අපි ඒගොල්ලන් යවනවා ඒගොල්ලන් දීලා රික්වෙස්ට් එනවා අපිට රික්වෙස්ට් තමයි අපි යවනවා නෑ නෑ එහෙම නෙමෙයි මට මෙතන නම් කියන්න බෑනේ හරිද ඔබතුමා ඉතිහාසය අරගෙන බලන්න කාගේ කාලෙද කම්පියුටර් ඩිස්ක් නැති වුනේ වර්ල්ඩ් කප් එකක් මේ රටේ තිබිලා බංකොලොත් උනේ right එතකොට සමහරු IPL ගහන්න දෙන්නේ නැතුව අපේ ලොකු ප්ලේයර්ලා වෙන ටීම්ස් ගෙන් වලට රටට යවන්න හැදුවේ ඒ ඔක්කොම ඔබතුමායි බලන්නේ මට නම් කියන්න බෑ මොකද නම් කියන්න බෑ ඔයා හොඳට හොයලා බලන්න කොයි කාලෙද උනේ කියලා නෑ නෑ මම ඒකෝලම් මගේ ඒකෝලම් බක්කොලුත් කරගෙන මම මේ දෙන්නව කමෙන්ට් එක ගන්න නෑනේ